කියලා. ඉන්ඩක්ටර් එකකින් වෙන කාර්ය ඔන්න ඕකයි. ඉන්ඩක්ටර්ස් ගොඩක්ම මේ හරි හැම දෙනෙක්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා KV Technology YouTube channel එකට. ඔන්න ඉතින් අද කියලා දෙන්න යනවා SMD components පාඩමේ තුන්වෙනි පාඩම තමයි මේක SMD inductor. ඉතින් මම SMD capacitors ගැන කරා SMD resistors ගැන කරා ඒ වගේම වෙන කාර්ය මොකද්ද ඒවා චෙක් කරන්නේ කොහොමද? එතකොට ඒවා damage වෙලා නම් අපි ඔය දෙන solution එක මොකද්ද? ඒ හැම දෙයක්ම මම මේ channel එක තුල කතා කරලා තියෙනවා. ඒ videos නොබලපු කෙනෙක් නම් ඔයා description එකේ link එක තියෙනවා ගිහිල්ලා ඒවත් බලලා මේකට එන්න මොකද නැත්තම් ඔයාලට අතරමැදින් මේක තේරෙන්න ගන්න නැති වෙයි. ඉතින් ඔන්න අද ගෙනාවා SMD inductor. අද අපි කතා කරමු SMD inductor එකක් කියන්නේ මොකක්ද? ඒකෙන් වෙන කාර්ය මොකක්ද? ඒක කොයි වගේද? එතකොට ඒක චෙක් කරන්නේ කොහොමද සහ ඒක damage වුණොත් අපි මොකක්ද යොදන solution එක කියලා. ඉතින් මගේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් ඔයා දැම්ම තියෙන රතු පාට subscribe button එක click කරලා notification all කරලා තියාගන්න. අනිවාර්යයෙන් වීඩියෝ එකට like එක දාන වීඩියෝ එක හොඳ නම් ඔයාලා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්නේ ජංගම දුරකථන අලුත් වැඩියාවට ආස කෙනෙක් හරි මේ field එක ඉගෙන ගන්න උනන්දු තියෙන කෙනෙක් හරි තමයි අනිවාර්යයෙන්ම මගේ videos බලන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මට like එකක් දෙනවා කියන්නේ මම ඔයාලට තව තවත් වීඩියෝ ගේන්න මගේ උනන්දුවත් වැඩි වෙන එක. මම දන්න දේවල් තමයි මම ඔයාලත් එක්ක බෙදාගන්නේ. ඒ නිසා ඉතින් මගේ videos වලින් ගන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඔයාලට ඉදිරියට ඕනේ videos අනිවාර්යයෙන්ම comment එකක් දාන්න මොනවද ඕනි කියලා ඒ comment බලලා මම අනිවාර්යයෙන්ම ඒ videos අරගෙන එනවා. එහෙනම් video එක skip කරන්නේ නැතුව හොඳ අවධානයෙන් කල්පනාවෙන් මේ කියලා දෙන දේවල් ඉගෙන ගන්න. කලින් වීඩියෝ නොබලපු කෙනෙක් නම් description එකේ link එක තියෙනවා. ඒවා බලලා මේකට එන්න. එහෙනම් අද අපි කතා කරමු SMD inductor. හරි. අපි ඉස්සෙල්ලාම බලමු inductor එකකින් වෙන කාර්ය මොකක්ද? inductor එකක් කොයි වගේද කියලා. මම ඔයාලට පැහැදිලි කරන්නම් inductor එකකින් වෙන කාර්ය. හරි. දැන් මෙතන තියෙනවා අපි හිතමු මොකක් හරි ස්පීක් එකක් හෝ යම් කිසි මොකක්ම හරි ෆ්ලෑෂ් ලයිට් එකක් වෙන්න පුළුවන් මොකක්ම හරි දෙයක් මෙතන තියෙනවා කියලා අපි හිතමු. හරි. දැන් ඔන්න එනවා මොම ලයින් එක එනවා. මේ ප්ලස් මේ මයිනස්. ඒ කියන්නේ ධන සහ ඍණ. හරිද? මෙතන තියෙනවා ඉන්ඩක්ටර් එකක්. හරිද? ඔන්න තියෙනවා ඉන්ඩක්ටර් එකක්. ඉන්ඩක්ටර් එකක මැද කළුයි මෙහෙ රිදී පාටයි. දැන් ඔයා මගේ SMD resistor video එක බලපු කෙනෙක් නම් ඔයාට අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් එනවා. resistor video එකත් ඔයා කිව්වනේ මැද කළුයි මේ දෙපැත්ත රිදී පාටයි resistor එකකුත් කියලා. ඔව්. ඒකේ වෙනසක් තියෙනවා. SMD resistor එක කුඩයි. හරිද? SMD resistor එක ඉන්ඩක්ටර් එකට වැඩිය කුඩයි. මම ඔයාලට ඉන්ඩක්ටර් එකක් පෙන්වන්නම් බෝඩ් එකේ තියෙනවා. හරි. ඔයාලට පේනව ඇති මෙන්න තියෙනවා SMD inductors. බලන්න inductors එකයි resistor එකයි සංසන්දනය කළා. ඔයාම තනියෙන් බෝඩ් එකක සංසන්දනය කරලා බලන්න inductor එකයි resistor එකයි වෙනස. බලන්න මේ තියෙනවා resistor. මේෙන් තියෙන්නේ මේ resistor එකක් නැද කළු පාටයි දෙපැත්ත රිදී. නමුත් inductor එකට වැඩිය ගොඩාක් එක කුඩයි. inductor එක අපිට පැහැදිලිව හොයාගන්න පුළුවන්. inductor එක මැද කළු දෙපැත්ත රිදී විශාලව තියෙනවා. capacitor එකටත් වැඩිය සාමාන්‍යයෙන් විශාලයි. අන්න ඒවට තමයි inductors කියලා අපි කියන්නේ. හොඳට බලන්න inductors එක ඔයාලා තනියම අධ්‍යයනය කරන්න බෝඩ් එකක් අරගෙන එතකොට ඔයාලට හොඳට අවබෝධ වෙනවා inductor එකක් කොයි වගේද කියලා. හරි. ඔන්න inductor එකුන් මම පෙන්වුවා. හරි. දැන් මේ inductor එකකින් වෙන කාර්යය මොකද්ද? මෙහෙම inductor එකක් තියෙනවානේ. හරිද? මොහොම ලයින් එකේ inductor එකක් තියෙනවා. මේ ප්ලස් කිව්වා, මේ මයිනස් කිව්වා. එතකොට මෙතනින් එන voltage එක අපි දෙමු 4යි 7ක් දෙමුකෝ. ඔන්න මේ 4යි 7 ඔහොම එනවා. මේ කාර්යය මේකක් inductor එකකින් වෙනවා. මේ inductor එකට මේ ලයින් එක අරගෙන මේන voltage එක මේක හරහා අඩු වැඩි කිරීමක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මේක fuse එකක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. සරලම වචනේ fuse එකක් විදිහට. එතකොට මෙතෙන්ට අවශ්‍ය කරන voltage එක වේලාවකදී 3.7ක්, වේලාවකදී 3.8ක්, 3.9ක් වගේ current එකක් විදිමින් විදිහ මේක ඕන වෙනවා. කියන්නේ අඩු වැඩි කරලා දෙන්න ඕන වෙනවා.
එතකොට ඒ වගේ තැනකට අපි කැපැසිටර් එකක් වත් රෙසිස්ටර් එකක් වත් දාලා හරියන්නේ නැහැ නේ. ඒතොර අඩු වැඩි කරලා වෝල්ටේජ් එක හරියට කන්වර්ට් කරලා දෙන්න නම් අපි දාන්න ඕනේ ඉන්ඩක්ටර් එක. ඉන්ඩක්ටර් එකකින් වෙන කාර්යය ඔන්න ඕකයි. ඒක නිකන් ෆියුස් එකක් වගේ වැඩ කරන්නේ. ඒක වෝල්ටේජ් එක හදලා අඩු වැඩි කරලා ඒක ලස්සනට දෙනවා ඒ අදාළ කම්පෝනන්ට් එකට. මම හිතනවා දැන් ඉන්ඩක්ටර් එකකින් වෙන කාර්යය මොකක්ද කියලා ඔයාලට තේරෙන්නේ නැති කියලා. ඉන්ඩක්ටර් එකකින් වෙන කාර්යය ඔන්න ඕකයි. එතකොට මේ ඉන්ඩක්ටර්ස් ගොඩක්ම මේ IC එක ආසන්නයේ දැක ගන්න පුළුවන් අපිට බහුල වශයෙන්. හරිද? එතකොට මේ ලයින් විවිධ තැන් වලට යනවා. IC එක ඇතුළට යන්නත් පුළුවන්. එතකොට මේ වගේ ඒ වගේම මේ තැන් තැන් වල තියෙන ෆ්ලෑෂ් ලයිට් වලට ඒ වගේ යන්න පුළුවන්. ඉතින් අපි හරියටම දැනගන්න ඕනේ මේ ඉන්ඩක්ටර් එකක් වැඩ කරන එකක්ද නැති එකක්ද කියලා කොහොමද අපි පරීක්ෂා කරගන්නේ? එහෙම නැත්නම් චෙක් කරගන්නේ කියලා. ඉතින් අපි මේක චෙක් කරගන්න විදිය දැන් ඉගෙනගමු. හරි, මම ඔයාලට කියලා දෙන්නම් මේක චෙක් කරගන්න විදිය. දැන් මෙන්න මේ විදිහට මේ ඉන්ඩක්ටර් එක අපේ මදර්බෝඩ් එකට සම්බන්ධ වෙලා තියෙනවා. හරිද? මෙහෙම තියෙනකොට අපි මල්ටිමීටර් එක ගන්නවා. මම මල්ටිමීටර් එක සම්බන්ධව කැපැසිටර්ස් පාඩම් ගැන හැම කතා කරනකොට සහ රෙසිස්ටර් පාඩම් ගැන කතා කරනකොට ඒක ගැන ඔයාලට උගන්වලා තියෙනවා. බලපෑම් කියන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක තියෙනවා, බලන්න ගිහිල්ලා. හරි, ඉන්ඩක්ටර් එක චෙක් කරගද්දී ඔයාලා මල්ටිමීටරේ දාගන්න ඕනේ බසර් මොඩ් එකට. බීප් සවුන්ඩ් එකක් එන්න ඕනේ. ඔය බසර් මොඩ් එකට දාගත්තට පස්සේ ඔන්න වගේ බීප් සවුන්ඩ් එකක් එන්න ඕනේ. කියන්නේ කැපැසිටර්, SMD කම්පෝනන්ට්ස් ගොඩක් ඒවා චෙක් කරගන්නේ මේ බසර් මොඩ් එක නැත්තම් කන්ටිනියු මොඩ් එකට දාලා. කන්ටිනියු මොඩ් එකේ ලකුණ මම ඔයාලට මෙතනත් පෙන්වන්නම්. බලපු නැති කෙනෙක් නම් අපේ වීඩියෝස් අලුතෙන් බලන කෙනෙක් නම් channel එකේ ගිහිල්ලා මුළු වීඩියෝස් ටික බලලා එන්න. මෙන්න මේක තමයි කන්ටිනියු මොඩ් එකේ සලකුණ. හරි, කන්ටිනියු මොඩ් එකට දාලා අපි මේක චෙක් කරන්නේ ඩිරෙක්ට්. ඒ කියන්නේ කෙලින්ම කම්පෝනන්ට් එකට කෙලින්ම තමයි චෙක් කරන්නේ. හරිද? මේ ප්ලස් මයිනස් ක්‍රෝප් දෙක තියෙනවානේ. ඉන්ඩක්ටර් එකටත් ප්ලස් මයිනස් කියලා එහෙම දනරින ભેදයක් නැහැ. ඔන්න ඒකත් මම කිව්වා. එතකොට මෙන්න මේ පැත්තට ධන සහ මේ පැත්තට ඍණ. හරි, මේ පැත්තට ධන සහ මේ පැත්තට ඍණ. එහෙම ભેදයක් නැහැ. කැමති පැත්තකට ධන ඍණ ක්‍රෝප් දෙක කරන් ඔහම තියන්න. හරිද? තිබ්බට පස්සේ මෙන්න මේක ඔහම තිබ්බට පස්සේ මෙතන බීප් සවුන්ඩ් එකක් එන්න ඕනේ ඔන්න ඔය විදිහට. මේ දෙපැත්තට තිබ්බට පස්සේ වැලියු යන්න බෑ. එක තියෙන්නත් බෑ. බීප් සවුන්ඩ් එකක් තියෙන්න ඕන. මම එහෙම කියන්නේ මොකද මේකත් ෆියුස් එකක් විදිහට වැඩ කරන නිසා මේක ඇතුළෙත් ඔහම විවිධ කොයිල් වගේ දේවල් තියෙනවා. එහෙම තියෙන නිසා මේකේ මේ අග්‍ර දෙක සම්බන්ධයි. කන්ටිනියුටි වෙලා තියෙන්නේ මේ අග්‍ර දෙක සම්බන්ධයි. හරිද? එතකොට මේක මේ ඇතුලේ තියෙන දේ ෆියුස් එකේ මේ කියන්නේ ඉන්ඩක්ටර් එකේ ඇතුලේ තියෙන දේ මොකක් හරි වෙලා වහම ඕපන් වෙලා නම් මේ අතර මේ දෙක සම්බන්ධතාවයක් නැහැ. එහෙම වුණාම මෙතනින් එන කරන්ට් එක මේ අඩු වැඩි කරලා මේ පැත්තට දෙන්නේ මෙතන සම්බන්ධතාවයක් නැහැ. එහෙම වුණොත් ඒක ඕපන්. හරිද? එතකොට ඉන්ඩක්ටර් එකත් ෂෝට් වෙන්නේ නැහැ, ඕපන් වෙනවා පමණයි. මේක කොහොමද ෂෝට්? මේ ෂෝට්ලා තියෙන නිසා තමයි මේ පැත්තට ලස්සන්ට වෝල්ටේජ් එක වැඩි කරලා දෙන්නේ. මේක ඕපන් වුණොත් තමයි මේක අතර සම්බන්ධතාවය නැති වෙලා මේක වැඩ කරන්නේ නැති ඉන්ඩක්ටර් එකක් වෙන්නේ. ඔන්න කෝස් එකකවත් මේ වගේ කියලා දෙන්නේ නැති දෙයක් මම ඔයාලට ෆ්‍රී උගන්වනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ වල ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. මම ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. ඉතින් ඔයාලා මේ පැට්‍රික් ටික කරලා බලන්න මම කියලා දෙන්නේ බොරුද ඇත්තද කියලා. ගන්නවා. ඉතින් ඔයාලගෙන් මම බලාපොරොත්තු වෙන ලයික් එකක් කමෙන්ට් එකක් විතරයි මම මේවා කියලා දීලා ඔයාලෙන් බලාපොරොත්තු වෙන්නේ එච්චරයි. මම දන්න දේ ඔයාලත් එක බෙදා ගන්නවා. ඔයාලගෙත් මේ වගේ ඔයාලා වගේ යාළුවෝ ඉන්නවා නම් ඉගෙන ගන්න ආසයි ඔයාලටත් මේක ෂෙයා කරන්න. ඔයාලත් දෙයක් බලලා ඉගෙන ගනි. මම දන්න දෙයක් නම් අනිවාර්යෙන් ඔයාලට කියලා දෙනවා. හරි, දැන් ඔන්න ඉන්ඩක්ටර් එකත් ඕපන් වීමක් තමයි වෙන්නේ, ෂෝට් වෙන්නේ නැහැ. එයයි ක්‍රෝප් දෙක දෙපැත්තට මාරු කරලා තියලා බලන්න. ඒ පැත්තට අනිවාර්යයෙන්ම මොකක්ද දෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම බීප් සවුන්ඩ් එක එන්න ඕනේ. මොකද මේක අතර හොඳ ඉන්ඩක්ටර් එකක් නම් මේක ෂෝට් වෙලා තියෙන්න ඕනේ. එහෙනම් බීප් සවුන්ඩ් එකක් එන්න ඕනේ. මේක ඕපන් නම් තමයි මෙතන වැලියු එකක් ඔය මේ විදිහට තියෙන්නේ. මේ මොකද මේ දෙක සම්බන්ධතාවයක් නැහැ. එතකොට තමයි මේ විදිහට හරි වැලියු එකක් හරි තියෙන්නේ. හරිද? තේරුණාද? දැන් හොඳ එකක් නම් අනිවාර්යයෙන් බීප් සවුන්ඩ් එක එන්න ඕනේ. දෙක මාරු කරලා තිබ්බත් දෙපැත්තට ක්‍රෝප් දෙක. හරි, ඔන්න ඕක තමයි වෙන්නේ. දැන් ඔයාලට තේරෙන්නේ නැති ඉන්ඩක්ටර් එකකින් වෙන කාර්යය සහ ඉන්ඩක්ටර් එකක් කොහොමද රේ චෙක් කරගන්නේ කියලා. එහෙනම් මම දැන් ඔයාලට ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්නම් කොහොමද ඉන්ඩක්ටර් එකක් අපි චෙක් කරගන්නේ කියලා.
මේ වලට පේන මේ බෝඩ් එක මෙතන තියෙනවා ඉන්ඩක්ටර්ස් කිහිපයක්ම තියෙනවා මෙතන මේ තියෙන ඉන්ඩක්ටර්ස් කිහිපයක්ම තියෙනවා වලට පේනවා මම ඒක වලට චෙක් කරලා පෙන්නන්න මම බස මොඩ් දාලා තියෙන්නේ මම මේ ඉන්ඩක්ටර් එක මේ පැත්තට මම මේ පැත්තට මේ ඉන්ඩක්ටර් එකේ මම අතට පොඩ්ඩක් ඔයාලට පැහැදිලිව පේන්න චෙක් කරලා පෙන්නන්නම් මම මේ ඉන්ඩක්ටර් එකේ මෙතෙන්ට මයිනස් එක තියලා මෙහෙලා පෙන්නන්නම් අනිවාර්යෙන් හොඳ එකක් නම් ඒක බීප් සවුන්ඩ් එක එන්න ඕනේ ඔයාලට පේනව ඇති බීප් සවුන්ඩ් එක එනවා බලන්න දෙපැත්තට තියලා තියෙන දැන් අපි ඒක මාරු කරලා දෙපැත්ත ඒ දෙපැත්ත අනිත් දෙපැත්තට තියලා බලමු බලන්න බීප් සවුන්ඩ් එක එනවා ඒ කියන්නේ ඉන්ඩක්ටර් එක හොඳයි කිසි ප්‍රශ්න නැහැ ඉන්ඩක්ටර් එක හොඳයි දැක්කනේ ඔන්න ඔය විදිහට තමයි හොඳ ඉන්ඩක්ටර් එකක් අපි හොයාගන්නේ මම මේ ඉන්ඩක්ටර් එක මෙතනින් අයින් කරන්න සිද්ධ වුණොත් මොකද්ද අපි මෙතනට යොදන්න සොලූෂන් එක කියලා මම කතා කරන්න මම ඔයාලට කිව්වා ඉන්ඩක්ටර් එකක් අයින් කරා ඉන්ඩක්ටර් එකකින් වෙන කාර්යය ඒක ෆියුස් එකක් විදිහට කරන්ට් එක අඩු වැඩි කරලා දෙනවා කියලා මම ඔයාලට කිව්වා හරිද එතකොට ඔයාලා මෙතෙන්ට ඉන්ඩක්ටර් එක අයින් කර මෙතන ජම්ප් එකක් ගහුවොත් ඒ ජම්ප් කොයිල් එක මෙතන කරන්ට් එක අඩු වැඩි කරලා දෙනවද නැහැනේ මේන වෝල්ටේජ් එක ඒකාකාරීව මෙතෙන්ට කම්පෝනන්ට් එකට යොමු කරනවා ඒතකොට මේ ඉන්ඩක්ටර් එක ෆියුස් එකක වැඩ කරනවා කරන්ට් එක අඩු වැඩි කරලා ගොඩක් දේවල් කරලා මේ ඉන්ඩක්ටර් එක මෙතන කරන්ට් එක දෙනවා නමුත් ජම්ප් එක අපි දැන් ජම්ප් එකක් ගහුවොත් එහෙම අරගෙන මෙතෙන්ට ඒ කරන්ට් එක ඒ විදිහට මෙන්නේ නැහැ එතකොට අපිට මොකද කරන්න වෙන්නේ ඒක හරියට වැඩ කරන්නේ නැහැ එතකොට අපි ඉන්ඩක්ටර් එකක් ඕපන් වෙලා ගැලෙව්වොත් මොකද කරන්න වෙන්නේ අනිවාර්යයෙන්ම මේ වගේ ඉන්ඩක්ටර් එකක් මෙතෙන්ට රීප්ලේස් කළ යුතුමයි හරිද සමහර අය කියනවා ජම්ප් ගහන්න ප්‍රශ්නයක් නැහැ කියලා මම නම් ජම්ප් ගහන එක මේ ඉන්ඩක්ටර් එකට රෙකමන්ඩ් කරන්නේ නැහැ මොකද මොබයිල් ෆෝන් එක කම්පෝනන්ට් එකක් එන්නේ කම්පෝනන්ට් එක එතන ඕන නිසා එතෙන්ට වෙන සොලූෂන් එදුවට ඒක සාර්ථක වෙන්නේ නැහැ මම නම් ඒකයි ඔයාලට කියන්නේ ඔයාලා කම්පෝනන්ට් එක ගැලවුවොත් ඒ කම්පෝනන්ට් එකක් එතෙන්ට ආයේ අනිවාර්යයෙන් රීප්ලේස් කරන්න. ඉන්ඩක්ටර් එකට නම් මම ගොඩක්ම රෙකමන්ඩ් කරන්නේ ඉන්ඩක්ටර් එක ෆියුස් එකක වැඩ කරන නිසා ඉන්ඩක්ටර් එකක් එතෙන් රීප්ලේස් කරන්න. මේ වගේම ප්‍රමාණෙන් යුත් ඉන්ඩක්ටර් එකක් එතෙන් රීප්ලේස් කරන්න ඉන්ඩක්ටර්ස් නා සාමාන්‍යයෙන් මේ වගේ සයිස් තමයි ගොඩක්ම තියෙන්නේ නම් IC වටා ඉන්ඩක්ටර්ස් මෙතනත් ඔයාලට ඉන්ඩක්ටර් එකක් තියෙනවා පේනවා ඇති. මෙතනත් ඔයාලට තියෙනවා මේ කුඩා ඉන්ඩක්ටර් එකක් මෙතන තියෙනවා. කුඩා ඉන්ඩක්ටර් එකක් එතන තියෙනවා ඒ වගේ තමයි ඉන්ඩක්ටර්ස් එන්නේ ඉතින් ඔයාලා ඩයග්‍රෑම් එක අනිවාර්යයෙන්ම උදව් කරගන්න ඔයාලට කම්පෝනන්ට් එකක් හොයාගන්න අපහසුතාවයක් වුණොත් ඒ කියන්නේ මේක ඉන්ඩක්ටර් එකද කැපැසිටර් එකක්ද කියලා රෙසිස්ටර් එකද කියලා හොයාගන්න අපහසුතාවයක් වුණොත් අනිවාර්යයෙන්ම ඩයග්‍රෑම් එකක් භාවිත කළ යුතුමයි මොකද සමහර කම්පෝනන්ට්ස් තියෙනවා ඒක ඉන්ඩක්ටර් එකද කැප් එකද කියලා හොයාගන්න බෑ නමුත් ඩයග්‍රෑම් එකේ බලනකොට ඒක තියෙන කැපැසිටර්ස් එක ඒ වගේ තියෙනවා ඉන්ඩක්ටර්ස් මේවා නම් බැලූ බැලමට ඉන්ඩක්ටර්ස් කියලා අපිට කියන්න පුළුවන් මේ වගේ එකක් ආවොත් ඉතින් අපිට හොයාගන්න අපහසුතාවයක් තියෙනවා මෙන්න මේ වගේ එකක් වල පේන තියෙන එකක් මම හිතන ඉන්ඩක්ටර් එකක් කියලා මේ කළු පාටයි හරියටම ඩයග්‍රෑම් එක කරන් තමයි බලන්නේ මේ වගේ එකක් ආවොත් මේවා නම් අපිට බැලූ බැලමට ඉන්ඩක්ටර්ස් කියලා ඐඩෙන්ටිෆයි කරගන්න පුළුවන් හරි ඉතින් ඉන්ඩක්ටර් එකක් අයින් කරොත් ඉන්ඩක්ටර් එකක් දාන්නම වෙනවා ඒක තමයි එකට තියෙන සොලූෂන් එක එහෙනම් ඔන්න අද අපි කතා කරාද ඉන්ඩක්ටර්ස් කියන්නේ මොනවද ඉන්ඩක්ටර්ස් ෂෝට් ද වෙන්නේ ඕපන් ද වෙන්නේ එතකොට ඉන්ඩක්ටර්ස් චෙක් කරගන්නේ කොහොමද සහ ඉන්ඩක්ටර් එකක් අපිට එතනින් අයින් කරන්න ඕනේ එතන සොලූෂන් එක මොකක්ද කියලා මම ඔයාලට තේරෙන්නේ නැති කියලා හිතනවා අද මේ වීඩියෝ එක ඉන්ඩක්ටර්ස් පාඩමේ ඔන්න ඔච්චරයි ඉතින් කියලා දෙන්න තියෙන්නේ ඊළඟට අපි කතා කරමු SMD ඩයෝඩ් ඊළඟ වීඩියෝ එක අරන් ඉන්න මම SMD ඩයෝඩ් ඩයෝඩ් එකක් මොන වගේ තැන්වලද තියෙන්නේ අපේ channel එක subscribe කරලා නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරලා notification on කරලා bell icon එක click කරලා තියාගන්න අනිවාර්ය video like එකක් දාන්න video සම්බන්ධව comment එකක් දාන්න මට ඔයාලගේ comment like ගොඩක් වටිනවා ඉදිරි videos සම්බන්ධයෙන් එහෙනම් අද ගිහිල්ලා එන්න ඊළඟ video එකෙන් අනිවාර්යයෙන්ම හම්බෙමු සුබ දවසක් හැමෝටම